ලීඩ ටීවී අද ගොසිප් එක මේරිකොම් පරිදි නාමල් අගමැති අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ළඟදිම අගමැති ධූරයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා කියලා රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. හැබැයි ඒ තමන්ගේ වැඩිමල් පුත් නාමල් අගමැති කරවීමේ අරමුණින් කොහොම නමුත් මහින්ද අගමැතිතුමා ආණ්ඩුවේ කොඳුනාරටිය වුණාට මේ වෙනකොට එතුමට ලැබිලා තියෙන්නේ කුඩම්මගේ සැලකිලි කියලා තමයි ආණ්ඩුවේ සමහර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කියන්නේ. අගමැති මහින්ද මුදල් ඇමති වුණත් මුදල් අමාත්‍යාංශය පාලනය කරන්නේ පීබී. තීන්දු තීරණ ගන්නේ පීබී. අගමැතිතුමා පවා සමහර කරුණු දැනගන්නේ ගැසට් එකක් ආවට පස්සේ. පීබී දැන් අගමැතිතුමාගේ කෝල් එකකටවත් ආන්සර් කරන්නේ නැහැ. ආණ්ඩුවේ ඇමතිවරු අහුමුළුවල කියන්නේ එහෙම. පහුගිය දවසක අගමැති සමග චීන නිලධාරීන් හමුවකටත් පීබී නොදන්වාම ගිය කතාවක් ප්‍රවෘත්ති වෙබ්බඩවි කීපයකත් වාර්තා කරලා තිබුණා. ඒ වගේම සර්ගේ යාළුවෝ සෙට් එකයි පෙන්ෂන් ගිය හමුදා ලොක්කෝ සෙට් එකයි කරන පිස්සු වැඩ දිහා බලාගෙන අගමැතිතුමා ඉන්නේ මාර අප්ෂට් එකකින්ලු. ඒත් අගමැතිතුමා තාමත් ඉවසගෙන ඉන්නේ නාමල්ගේ අනාගතය ගැන හිතලාලු. ඒ කොහොම වුණත් බැසිලුත් ගෙදර ගිය එකේ නාමල් ඉස්සරහට ගන්න ඕන කියලා තීන්දු කරලා තියෙන්නේ. ශිරන්තිලු අම්ම කෙනෙක් විදියට එහෙම හිතන එක වැරදිත් නැහනේ. අපිට නම් ආරංචි විදියට නාමල් ඉස්සරහට ගන්න වැඩේට දැන් සර්ුත් එකඟ වෙලා කියලා ඒ කියන්නේ. බැසිල් ඔක්කොම දමල ගහලා යන්න ගියපු නිසා දැන් බැසිල්ට බාර දීලා තිබුණු සේරම වැඩ සර් නාමල්ට පවරලා. මොනව වුණත් පවුල එකානේ. දැන් නාමලුත් වැඩේ හිතට අරන් ගිනි කසය වගේ රට පුරා දුවනවා. මෑන්ගේ සෝෂල් මීඩියා සෙට් එකත් බරටම වැඩ. මහින්ද රාජපක්ෂ පාලන කාලේ හිටපු නාමල් නෙමෙයි දැන් ඉන්නේ. ආණ්ඩුවේ හුඟක් මැති ඇමතිවරු කියන්නේ එහෙම. ඒ කාලේ නම් මිනිහා ජනප්‍රිය වෙලා හිටියේ දූෂණ චෝදනාවලට. යහපාලන ආණ්ඩුවේ කට්ටිය මිනිහව ඒ චෝදනාවලින් ක්ලියර් කරලා දුන්නා. දැන් නාමල් නිමල් පෙරේරාගේ බිස්නස් සෙට් එකත් එක්කත් වැඩි ගනුදෙනුවක් නැහැ. ඒකටත් එක්ක අනිත් දෙන්න වැඩ. කොහොම වුණත් බැලුව බැල්මටම පේනවා නාමල් වෙනස් වෙලා. අනික නාමල් දැන් තාත්තා කෙනෙක්. කොළු කාලේ කරපු වැඩ දැන් නැහැ. බලන්නේ පැයි වයිෆ් එක්ක පොන්චි පුතා එක්ක ගෙදරදි කරන සෙල්ලම් ටික ඔක්කොම සෝෂල් මීඩියා එකේ යනවා බලන්න ලස්සනයි. ඇත්තටම ෆැමිලි ලයිෆ් එක මේන්ටේන් කරන ගමන් පොලිටික්ස් කරන්න අපේ පොලිටිෂියන්ලා දන්නේ නැහැ. ඒ අතින් සෝෂල් මීඩියා වීඩියෝ වල රූප රාමු දැක්කම නාමල් අපේ තරුණ පරපුරට හොඳ ආදර්ශයක්. අනික ලෝකේ සාර්ථක වෙච්ච හුඟක් රාජ්‍ය නායකයෝ තරුණ වයසේදී බලයට පත් වෙච්ච අය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයාලා බලයට ආවේ අම්මා තාත්තගේ පවර් එකෙන් නම් නෙවෙයි. ඒ කොහොම වුණත් දැන් මේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්න සිහිබුද්ධිය තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඉස්සරහට එන ජනාධිපතිවරණයකදී මහමැතිවරණයකදී පොහොට්ටුව දිනනවා බොරු කියලා. ආණ්ඩුවේ අයත් ඒක හොඳටම දන්නවා. ඒක තමයි කොරෝනා අස්සේ රටේ කෑලි විකුණලා හරි සම්තින් එකක් හොයාගන්න බලන්නේ. එයාලා දැන් පරාජයට ඔළුව හදාගෙන ඉවරයි. දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වෙච්ච මහින්දත් ඔය ටික දන්නවා. ඒ නිසා නාමල්ව ජනාධිපතිවරණයට දාන්න ප්ලෑන් කරලා තියෙන්නේ 2030 දී. 2024ට ඉස්සෙල්ලා නාමල්ට අගමැතිකම දොන්නොත් ඊළඟ ඉලෙක්ෂන් එකෙන් පස්සේ නාමල්ට විපක්ෂ නායකකම ගන්න ඒක හොඳ ක්වොලිෆිකේෂන් එකක්. මේ පවුලේ කට්ටිය ගණන් හදලා තියෙන විදිය. කොහොම වුණත් මහින්ද ලොක්ක අගමැතිකමෙන් අයින් වෙන්න තීරණය කරලා නම් මේක හොඳ තීන්දුවක්. මොකද තවත් හිටියොත් පච වෙලා තමයි යන තැනකට යන්න වෙන්නේ. ඕනම කෙනෙක් තමන්ගේ පීක් එකේදී පෙන්ෂන් ගන්න තීන්දුව කරනවා කියන්නේ එයා විශිෂ්ටයෙක් විදිහට ඉතිහාසගත වෙනවා. ඒ කියනකොට තමයි මතක් වුණේ ඊයේ පෙරේද වෙච්ච වැඩක්. ඔයාලා දන්නවනේ ඉන්දියාව රණින් සරසපු මේරි කොම්. දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිබුණු ආසියානු බොක්සින් ටෝර්නමන්ට් එකේදී මේරි කොම් පැරදුනා. කොහොම වුණත් මේ ටෝර්නමන්ට් එකේදී ලෝකඩ පදක්කමක් දිනා ගන්න ලංකාව නියෝජනය කරපු නදීකා පුෂ්පකුමාරි සමත් වෙනවා. ඒ කාන්තා කිලෝග්‍රෑම් 51 බරපන්තිය යටතේ තරඟ වදිමින් 2013 වසරෙන් පස්සේ ශ්‍රී ලාංකික බොක්සින් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ආසියානු මට්ටමේ පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මේ. කොහොම වුණත් මේරි කොම්ගේ පරාජය එයාට විතරක් නෙමෙයි ඉන්දියාවටත් දරා ගන්න අමාරුයි. කොරෝනා පරාජය ඇස්සේ තවත් පරාජයක්. මේරි කොම් ඉන්දියාවට පළමු රන් පදක්කම දිනා දෙනකොට එයාට අවුරුදු 19යි. දැන් එයාට වයස 38යි. එයා පැරදුනේ එයාට වඩා අවුරුදු 10ක් වයසින් අඩු කසකස්ථානයේ ක්‍රීඩිකා නාසිම් කයිසාබේට. මේරි කොම් ඉන්දියානු පුරාවෘත්තයක් වගේ. ඒ නිසාම තමයි මේරි කොම් ෆිල්ම් එකකුත් එළියට ආවේ. ඒ ෆිල්ම් එකේ මේරි කොම් විදිහට රඟපාන්නේ ප්‍රියංකා චොප්රා. අපේ අගමැතිතුමා මේරි කොම්ගේ පරාජයෙන් හරි පාඩමක් ඉගෙන ගනිවිද? අඩුම තරමින් ලෙජන්ඩ් කෙනෙක් විදිහට මේරි කොම් කරගත්තු අවුල දිහා බලලවත් හරි වේලාවෙදි පෙන්ෂන් යනවා කියන්නේත් ලීසි පහසු වැඩක් නෙවෙයි.
පට්ට චැලෙන්ජ් එකක්. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 60 උට හමාරක් වයසක සෙට් එකේ එකම බලාපොරොත්තුව ස්ටේට් ෆියුනරල් එක. අපි බලමු මහින්ද අගමැතිතුමා ඒ චැලෙන්ජ් එකට කොහොම මුහුණ දෙවිද කියලා. අඩුම තරමින් නාමල් වෙනුවෙන්. හැබැයි පවුලේ කට්ටිය එකතු වෙලා මේ විදියටම 2015 ගණන් හදපුවා. මෛත්‍රීපාල උන්නහ එළියට ඇවිත් බ්ලාස්ට් කරා. ඒ නිසා බැසිල් ගැන විතරක් නෙවෙයි ශවේන්ද්‍රලා ගැන දැන් තියාම ගණන් හදන්න මහින්ද ලොක්කට සිද්ධ වෙවි.